සුපවන් නමස්තේ යන කල් එපා වුණ නැවතුණාට පස්සේ ආය ආයෙත් යන්න හිතෙන හැබැයි යන්න බැරි හරි අපහුරු නැවතනක් තමයි පාසල කියලා කියන්නේ जब हम पढ़ते थे स्कूल से आज़ाद होना चाहते थे जब आज़ाद हुए तो फिर से वही जिंदगी जीना चाहते हैं स्कूल एक ऐसी अनोखी जगह है अब हम जाना चाहते हैं लेकिन नहीं जा सकते तो हमारे कार्यक्रम में आपका स्वागत है अदत जाति रूपवाहिनी आफ्टर स्कूल वटसटानिन ओबट अपि अलुत देवल गोडक करगिनावा कियला देन्न रदिन आराधना करना सवस हतर वेनतुरु अपित एक्क वरुणिजी नमस्ते नमस्ते तेलिनी अद अपि मोनवद यालुवंट कियला देन्ने अद अपि विधिक्रिया इगन गम्मु नेद होंदई नेद विधिक्रिया होंदई ओ इतिन एत्तरम अपिट सामान्य जीविते हिंदी कथा करनकोट विधिक्रिया देनगिन इन्न वेनवा නේද තිලිනි අනිවාර්යෙන්ම ඔව් මොකද ඉන්න යන්න කන්න බොන්න මේ වගේ වචන අපිට භාවිතා කරන්න වෙනවා හැබැයි ඉතින් තිලිනි විධික්‍රියා ඉගෙන ගන්න කලින් අපි මොනවද ඉගෙන ගන්න ඕනේ දැන් අපි ආමන්ත්‍රණය කරනකොට වැඩිහිටියන්ට ආමන්ත්‍රණය කරන විදිහක් තියෙනවා අපේ සම වයසේ අයට ආමන්ත්‍රණය කරන විදිහක් තියෙනවා ඒ වගේම අපිට වඩා කුඩා අයට ආමන්ත්‍රණය කරන විදිහක් තියෙනවා ඉතින් ඔන්න හින්දියෙන් වැඩිහිටියන්ට ඒ වගේම වැඩිහිටියන්ට විතරක් නෙමෙයි ගෞරවය දැක්විය යුතු ඕනෑම කෙනෙකුට අපි ආමන්ත්‍රණය කරන්නේ ආප් කියලා ආප් ආප් කියන්නේ ඔබ එතකොට තිලිනි අපි සම වයසේ අයට අපි මොනවද කියන්නේ සම වයසේ අයට අපි මොනවද කියන්නේ ඔව් සම වයසේ අයට අපි කියනවා තුම් කියලානේ දැන් මට ඔයාට තුම් කියන්නත් පුළුවන් සම වයසට විතරක් නෙමෙයි අපිට වැඩිය බාලයයට සම තත්ත්වයේ අයට අපිට තුම් දාලා කතා කරන්න පුළුවන් තුම් කියන්නේ ඔයා ලියන භාෂාවෙන් නම් නුඹ කියලා කියනවා ඊළඟට අපි ඉගෙන ගන්නවා අපිට වැඩිය බාලයයට ඒ වගේම සේවකයන්ට ඒ වගේයට ආමන්ත්‍රණය කරන්නේ තූ කියලා තූ තූ කියන්නේ තෝ ඔන්න මං ආයිත් මතක් කරනවා ආප් කියන්නේ ඔබ තුම් කියන්නේ ඔයා නැත්තම් නුඹ තූ කියන්නේ තෝ ඉතින් විධික්‍රියාවලදී අපි මුලින්ම කතා කරනවා එන්න නැත්තම් ආවෝ නේද එතකොට දැන් අර තුම් පැටන එකත් එක තමයි අපි ආවෝ යොදන්නේ තුම් ආවෝ ඔයා එන්න එතකොට ඔබ එන්න කියලා කොහොමද කියන්නේ ආප් ආයේ ආප් ආයේ ඔබ එන්න එතකොට තූ ආ तू आ කියන්නේ මොකක්ද? දෙලින් ටිකක් කියන්න ලැජ්ජයි වගේ එක. तू आ කියන්නේ තෝ වරෙන් නේ. ටිකක් ඉතින් නරකයි වගේ තමයි දැනෙන්නේ. හැබැයි මේ तू කියන වචනේ වැඩි ආදරයටත් පාවිච්චි කරනවා. අර තරහට කියන්නත් පුළුවන් तू කියලා වැඩි ආදරයටත් පාවිච්චි කරනවා. तू आ තෝ වරෙන්. ඔන්න දැන් අපි එන්න කියන එක පැටර්න්ස් තුනට මෙගෙන ගත්තා. ඊළඟට අපි බලමු යන්න. යන්න කියලා කොහොමද කියන්නේ? तुम जाओ ओया यान्न तुम जाओ कियन्ने ओया यान्न एतकोट आप जाइए आप जाइए कियन्ने ओब यान्न एतकोट तो पलयन कियला कोहोमद कियन्ने तिलिनी तू जा ओ तू जा ओन्न विधियट देन तिलिनिट मतक वेन विधिक्रियावक कियन्न बलन्न खाओ एक नंग होंदर मतकयिने खाओ खाओ कियन्ने कन्न तुम खाओ ඔයා කන්න. එතකොට ආප් කායියේ. ඔබ කන්න. ඉතින් ඔය මැද්දට තව වචන දාගන්න පුළුවන් නේද? ඔබ පළතුරු කන්න නේ? ආප් පල් කායියේ. ඒ වගේ මැද්දට වචන දාගන්න පුළුවන්. තූ කා. තෝ කාපන්. දැන් කෑවනම් ඉතින් බීමට කියන එකත් ඉගෙන ගන්න ඕනේ නේද? බොන්න කියලා කියන්නේ පියෝ. තුම් පියෝ. ඔයා බොන්න. तुम पानी पियो ओया वतुर बोन्न ओब वतुर बोन्न आप पानी पीजिए ओन्न विदिर तमाई गौरवें कथा करन्नी आप पानी पीजिए तू पानी पी तो वतुर बीपन ओन्न बलन्न पीजिए पियो पी देन अपि बलमु निदा गन्न कियला कोहोमद कियन्नी सो जाओ तुम सो जाओ ओया निदा गन्न सोजाओ कियनकोट तिलिनी मट मतक्केनो पेरणी गीतयक्
मैं गाऊं तुम सो जाओ सुख सपनों में खो जाओ मम गायन्ना ओया निदा गन तुम सो जाओ ओन्ने ये वचने हिम्मम तीनों गीते ने इद एतकोट सुख सपनों में खो जाओ सुव सिहिन तुल अतरमांग वेन्न एहेम नत्ता नेति वेन्न खो जाओ कियाने नेति वेन्न देन ओन्न अपि निदा गन्नोट कियन वचने तिगन गत्तने ओक गौरवार्थें कियन्न पुलुवा सो जाइए आप सो जाइए तू सो जा එතකොට ඊළඟට අපි බලමු පිළිගන්න පිළිගන්න කියලා කොහොමද කියන්නේ විදි කීපයක් තියෙනවා මානෝ කියලා කියන්නත් පුළුවන් මාංචාවෝ කියලා කියන්නත් පුළුවන් ඔන්න තුම් පැටින් එක්කන තුම් මාංචාවෝ එතකොට ආප් එක්ක ආප් මාංචායියේ මාංචායියේ කියනකොට ගීතයක් එහෙම මතක් වෙන්නේ නැද්ද නෑනේ ඔන්න මට නම් මතක් වෙනවා ලස්සන පැරණි ගීතයක් මාංචායියේ මාංචායියේ बात मेरी दिल की जान जाइए मान जाइए पिलिगन्न मगे हदवते कथाव पिलिगन्न एवगेम मगे हदवते कथाव जान जाइए कियन्ने देनगन्न मान जाइए पिलिगन्न जान जाइए देनगन्न एतरम तेलिनी मे हिंदी गीतवल गोडाक विधिक्रिया एतुलत वेनवा नेद ओणम गीतयक विधिक्रिया एकक हरि तियेनवा ओबट विधिक्रिया इगन गन्न ओन्ना गीत टीका कहूँ हरि ओने दें आप मान जाइए ने तुम एक मान जाओ इतपुर तू एक मान जा ईलंगट अपी बलमु अपी कोहोमद बलन्न केला कियान देखो देखो तुम देखो ओया बलन दिल को देखो चेहरा ना देखो ओने मत कहती नहीं इधर दिल को देखो कियान ने हदवत बलन्न चेहरा ना देखो मुहुन बलन्न एपा उन्न मितंदे अपिट एपा कियन एकक मतक वेनवा एपा कियला कियन विधि देकक तियेनवा एकक तमयि मत मत देखो बलन्न एपा एहेम नत्तम ना देखो बलन्न एपा उन्न ओयाट मतक एति अर पेरणि गीतय दिल को देखो चेहरा ना देखो एतकोट गौरवार्थयेन कियनवा देखिए आप देखिए तू एक कियनो तू देख ईलंगट तव गुडा विधिक्रिया तेनो तिलिंट मुनात तव मतक वेन्ने मटना गोडाक देवल मतक वेनो विधिक्रिया हबै इतें अपे आलवंट अपे इता सरलव कियला देन्नत तेपे ओ मतक तिया गन्नत ओनी नेद ईलंगट अपे बलमु लियन्न कियला कोहोमद कियान लिखो तुम पैटर्न एकत एक्क तमयि लिखो दान तुम लिखो एतकोट आप लिखिए आप चिट्ठी लिखिए दे ओबे लिपियाक लियान्न चिट्ठी कियन्ने लिपिय एतकोट तू एक्क अपिट कियन्न पुलुवन तू लिख ईलंगट अहन्न अहन्न कियला कोहोमद कियान्न सुनो तुम सुनो ओया अहन्न आप सुनिए अरे पहुगे काले गीतया जनप्रिय उना नेद सुनो ना संग मरमर कियला ने इतिं ओन्न बलन्न सुनो ना अहन्न को अरे सुनो वलट तव नायक कुद दाला एतकोट अहन्न को देन कन्न को कियनवना खाओ ना हरि आदरिन तमयि नेद कियन्ने नायक दाला देखो ना बलन्न को सुनो ना एतकोट ओक गौरवार्थयेन कियन्न पुलुवा सुनिए ने सुनिए कियन्ने अहन तू एक तू सुन अहपन ओन्न देन अपि अहनवट कियन वचनेत इगन गत्ता ईट पस्से कियन्न कियन्न कियला कियनवा कहो कहो ना प्यार हे कियन्न आदरेद कियला कहो कियन्ने कियन्न तुम कहो आप ना आप कहिए ओब कियन्न එතකොට තූ එක තූ කැහ අන්න එතනදී අර කයන්න චුට්ට කැ කියන හඬ එනවා කහ කියන්න බෑ තූ කැහ ඕන දැන් අපි කිව්වා නේද කියන්න අහන්න බලන්න කතා කරන්න කතා කරන්න කියලා කොහොමද කියන්නේ බෝලෝ තුම් හින්දි බෝලෝ ඔයා හින්දි කතා කරන්න ආප් බෝලියේ उब कथा करन आप बोलिए
आप हिंदी बोलिए ओबे हिंदी कथा करन तू तू बोल तो कथा करो पान इति ओन्न ओगुलो देन पैटर्न्स तुन इगन गत्ता विधिक्रिया गोडक इगन गत्ता एतकोट अपि नटन्न गयन्न कियला दुन्ने नैने नेद अनिवार्यन्न नटन्न कोहमद कियन्ने नाचो तुम नाचो आप नाचिए तू नाच नाचो नाचिए नाच एतकोट गायन्न गाओ तुम गाओ ओया गायन्न आप गाइए ओब गायना करन्न आप गाइए अपि कोहमद कियन्ने ओब गीतयक् गायना करन्न कियला आप गीत गाना है आप गीत गाइए आप गीत गाइए කියන්න පුළුවන් නේ අර දැන් තිලිනි කියපු විදිහට මෙහෙම කියන්න පුළුවන් ආපකෝ ගීත් ගානා හේ එතකොට ඔබට ගීතයක් ගයන්න තියෙනවා නේ ආප ගීත් ගායෙ එක එක විදි වලින් අපිට මේ කාට හරි ආරාධනා කරන්න පුළුවන් කිසියම් දෙයකට හොඳයි ඔන්න ගායෙ එතකොට තූ එක නම් තූ ගීත් ගා හොඳයි එහෙනම් ඉතින් අපි දැන් විධික්‍රියා ගොඩාක් ඉගෙන ගත්තනේ එහෙනම් තිලිනි ඊළඟට අපි මොකද කරන්නේ ඔව් අද අපි විධික්‍රියා ගොඩාක් ඉගෙන ගත්තා ඊළඟට ඔබ මම අපි හැමෝම කන්න කැමති පළතුරු පළතුරු වලට මොනවද හින්දියෙන් කියන නම් අපි සෝදානම් ඔබට කියලා දෙන්න අද අපිත් එක්ක ඒ සඳහා පුංචි යාළුවෙක් එකතු වෙලා ඉන්නවා තෙවින්යා ශ්‍රී අභිමානි වරුණිජි අපි අයත් සමග කතා කරලිමු ටිකක් आज हमारे साथ है एक छोटी सी गुलाब की कली तेविन्या श्री अभिमानी तेविन्या नमस्ते नमस्ते गुरुजी तेविन्या उन्ना अद अपिट पलतुर गोड़ा करगिने विला तीनो है बे ये वा खाने नंग बे मुकद कड़दासी कोले के तबाई आलोगिने विला तीन तेविन्या एहनंग अपि पटंगा मुने द मेरा ना तेविन्या है අදමං ඔයාලට කියන්න හදන්නේ හින්දි භාෂාවෙන් පළතුරු වලට නම් කියන්නේ කොහොමද කියලා. ආජ් මෑ ආප්කෝ හින්දි මේ පළොම් කේ නම් බතානේ ජා රහි හු. ෆෘට්ස් පයි පළතුරු මැංගෝ ආම් ඔන්න අඹ වලට කියන්නේ ආම්. අපි හැමෝම ආසයිනේ අඹ කන්න. පයිනැපල් අනනාස් grapes අඟුර් අඟුර් කියන්නේ මිදි වලට මිදි කන්න ආසද තෙවින්නියා ඊළඟට apple shape shape කියන්නේ apple වලට papaya papita papita කියන්නේ ගස් ලබු වලට එහෙම නැත්නම් පැපොල් කියලා කියනවා watermelon තරබූජා කියන්නේ කොමඩු බනනා කේලා ඔව් කේලා කියලා කියනවා කෙසෙල් වලට ඊළඟට ගුවාවා අම්රූද් කියන්නේ පේර වලට පොමග්‍රනේට් අනාර් ඔව් දෙලුම් වලට කියනවා අනාර් කියලා ඔරෙන්ජ් මෝසම්බි අර කොළපාට දොඩම් වලට තමයි මෝසම්බි කියලා කියන්නේ. ඔරෙන්ජ් සන්තරා. ඔව් එතකොට තැඹිලි පාට දොඩම් වලට තමයි සන්තරා කියලා හින්දියෙන් කියන්නේ. sugar cane ගන්නා. උග්ගස් වලට කියනවා ගන්නා කියලා. wood apple cut bale කියන්නේ දියුල් වලට. අනෝදා ශරීෆා අනෝදා ගොඩක් ಗುಣ පළතුරක් නේද තෙලිනි අනිවාර්යෙන්ම ගොඩක් ಗುಣ පළතුරක් කැෂූ කාජු නැත්තම් කාජු නේ සිංහලෙන් කියන්නේ කාජු කියලා හින්දියෙන් කියන්නේ කාජු කියලා බලන්න කොච්චර සමීපද කියලා පෙයාස් නාෂ්පාති කියන්නේ පෙයාස් වලට බෙලි බෙල් බලන්න සිංහල වචනෙට ගොඩාක් සමීපයි බෙලි බෙල් දම් නැත්තම් ජාමුන් ඉතින් තෙවින්න කියන්න බලන්න ඔයාගේ ආසම පළතුරු මොකද්ද කියලා ආම් ඕර්
अनानास आम और अनानास अंब सह अनानास ही ने इतने तेविन्या आपका बहुत बहुत धन्यवाद फिर मिलेंगे नमस्ते नमस्ते गुरुजी धन्यवाद අද දවසේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් සෝදානම් වෙන්න රසවත් ගීතයක් රස විඳින්න. ඉතින් අද ඒ සඳහා අපි මෙතිලියට ආරාධනා කරා ලංකාවේ ඉන්න විශිෂ්ට ගායන ශිල්පියෙකුට. ඔහු නමින් සංගීත නිපුන් හේමාල් වාහල තන්ත්‍රි. ඒ වගේම තමයි අද ගීතය සඳහා සංගීතයෙන් අපිට සහාය දෙනවා කීබෝඩ් වාදනයෙන් සමීර රොෂාන්. ඒ වගේම গিටාර් වාදනයෙන් ගයන් පෙරේරා. වරුණිජී අපි කතා කරලෙමු අපි गायन शिल्पी पिछले दिनों में छत्तीसगढ़ में धूम मचा रहे थे हेमाल हेमाल छत्तीसगढ़ के लिए मुनाद करे किया इंडिया छत्तीसगढ़ वाले संगीत तरंगावलिया मे तरंगावलियट श्रीलंका नियोजने करा हेमाल हेमाल छत्तीसगढ़ गया नेद अतर कंपटीशन का तिबुना इंडियंस लाटे कंपटीशन की तिबुने लंकावे सांस्कृतिक डिपार्टमेंट में तमाय आपे यह नियोजने के लिए लंकावे मगे इतने परफॉर्मेंस तेरु आपे परफॉर्मेंस के तमाय लंकावे होंदम परफॉर्मेंस के तेरु ने ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා රටක් වශයෙන් නේද? ඒ වගේම ඔබ ගැනත් අපි ගොඩාක් සතුටු වෙනවා. මම දැනගන්න කැමතියි අද ඔබ ගායනා කරන්නේ මොන ගීතයද? ඔව් අද ගායනා කරන්න හිතුවේ තේරීම් විලි කියන එක ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් යෝජනා අපිට ලියලා එවන්න. ඒ වගේම ඔබට පුළුවන් අපේ WhatsApp නම්බර් එක 0711 45 43 121 ඔන්න ආයිත් මතක් කළා. ඒ වගේම මේ ප්‍රාසංගික අත්දැකීම ඔබටත් පුළුවන් අපිත් එක්ක එදා හදා ගන්න. ඔබට නර්තනයට, ගායනයට, ඒ වගේම වාදනයට සහජ දක්ෂතා තියෙනවා වෙන්න පුළුවන්. अनिवार्य अपव अमतन मतकने आपे व्हाट्सएप नंबर एक तो ठीक है फिर मिलेंगे තිලිනී ඒ වගේම තමයි අපේ වැඩසටහන් ඔබට නැවත නැවතත් අහන්න බලන්න පුළුවන් ඒ වගේම තමයි අපේ මේ වැඩසටහන අද දවසේ ඔබට නරඹන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකට යන්න ගිහිල්ලා ඉක්මනටම නරඹන්න ඒ නරඹන අතරතුර වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ලබන සතියේත් හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට ඔබේ නිවහනින් සමුගන්නට අවසරයි නමස්තේ पहले मैं तेरा नाम लूं
देखो तुझे पल को तले पूजा करो तेरी तेरे सिवा तू ही बता क्या जिंदगी मेरी मैं तो तेरे सपनों के रंग है ढला तेरी उंगली पकड़ के चला ममता के चल में पला जाएगा कहाँ बदलेगा नसीबा एक रोज मेरी माँ बच के अपने घर से सुख जाएगा कहाँ बदलेगा नसीबा एक रोज मेरी माँ तेरी खुशी मेरी खुशी गम तेरा मेरा गम तेरे लिए मेरी कसम लूंगा मैं सो जन्म तू नहीं तो दुनिया में कुछ नहीं मेरा तेरी उंगली पकड़ के चला ममता के आ चल में पला माँ ओ मेरी माँ